ඕවා හොයාගන්ඩත් තරුණ ළමයිට කියන්නම් ක්‍රමයක්. ඔන්න පෝන් එකට එනවා මැසේජ් දෙක, බබෝ බබා කියලා, පැටියෝ රත්තරණී. එතර මේ වචන ටික ඔක්කොම නින්දාද ප්‍රශංසාද? ප්‍රශංසා. ඔයා හැර මට කවුරුත් නැත කිචිය දැන් එන ඔක්කොම ප්‍රශංසා. එතර ආශෘතවත් පෘතජ්ජනයට තේරෙන්නේ ඔය මැසේජ් ටික වෙනස් වෙනවා කියලා. පස්සේ බූරුවා, ඔයා හැර මට කිසි කෙනෙක් නැහැ කිව්වනේ, තෝ තමයි මාව කෑවේ. ඊට පස්සේ මුලින් කියනවා ඔයා නැත්තම් මම මැරෙනවා. පස්සේ කියනවා තෝන් තමයි මාව මැරුවේ. යම් දවසක මම මැරුණොත් තෝ නිසා සම්පූර්ණයෙන් භාෂාව වෙනස් වෙනවා. නින්දා ප්‍රශංසා. තව කියන්නම් විස්තර ටික. ඔය මම යනකොට ඔය චුට්ට කල්පනා කරගෙන යනවා මේ මිනිස්සු දකින්නකොට. මං දවසක් දැක්කා ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කොහෙදෝ යනවා. ආච්චි යනවා අතනින්, සීයා යනවා මෙතනින්. කඹයකටත් වැඩිය දිගයි දුර. මට එක පාරම ඔවුන්ගේ තරුණ ජීවිතේ මතක් වුණා. තරුණ කාලයේ කොල්ලෝ කෙල්ලෝ මේ ඇඟිල්ලේ මේ අත් දෙක හැපෙන්නම ඔය පාරවල් වල බංකුවල ඉඳගෙන මේ කුරු නැගලක් තියෙනවනේ අර වැවටේ ළඟින්. ඊට පස්සේ අත අල්ලගත්ත ගම තරුණ කාලේ. වයසට ගියාට පස්සේ මහත්යාරේ නෝනා මේ හොඳට බලන්න. පුදුම වෙනස් වීම, පුදුම වෙනස් වීම, අනිත්‍ය. අශෘතවත් පෘතජ්ජනයාට කල්පනා වෙන්නේ නැහැ මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ කොල්ලෝ ටික එකතු වුණාම කතා වෙනවා අද කාලේ කෙල්ලෝ හරි නැහැ. ඇත්තටම කෙල්ලෝ හරි නැහැ. මට ඊයේ නඩුවක් ආවා. මොකද්ද නඩුව? පින්වත්නි මේ දරුවන්න මේ කෙල්ලන්න පුළුවන් තරම් ධර්මයේ දෙන්න ධර්මෙන් හැරනම් හදන්න විදිහක් නැහැ. අම්මා රෑ නැගිටලා. අම්මයි දුවයි ඉන්නේ. අම්ම රෑ නැගිට්ටා එකට. නැගිටලා බහුට එක ඇඳේ බුදියා ගත්ත අවුරුදු 16 කෙල්ල නෑ ඇඳේ. ඊට පස්සේ වටපිට බැලුවා නෑ. හැම දැනම හෙව්වා ගෙදර. ඊට පස්සේ නෑ. ඊට පස්සේ මේ අම්ම රෑ කොහොම හරි මේ අම්මට නිින්ද යන්න දුන් බෙහෙතක් බීලා අර හොය හොයා ඉන්නකොට අම්ම පුටු ඉඳගත්ත අම්මට නිින්ද ගියා. පාන්දර පහට අම්මට ඇහැරුණා. හැරෙන්නට කෙල්ල ඇඳේ නිින්ද. ඊට පස්සේ අම්ම තැළුවා. නඩුව අපි ළඟට ගෙනාවා. ඊට පස්සේ අපි හැර දාලා කිව්වා කෙල්ලට. කියාපියතෝ ඇත්ත. තුගි දත් දෙක ගලවලා අතට දෙනවා කිව්වා. කෙල්ල හොඳටම බයව. ඇයි හිනාවෙන පින්වතුනි? ඒ වෙලාවට ඔය විසඳන්නේ මෙහෙමද? මේ චූටි දූ කියන්නම් මේ කොහොමද ඔය ප්‍රශ්නේ විසඳන්නේ? මංගතුගේ දත් ටික ගලවලා අතට දෙනවා කියාපිය. ඊට පස්සේ මාත් එක කිව්වා මාස 3ක් රැයට ගෙදරින් පයනවා. අවුරුදු 16යි වයස. අවුරුදු 16 කොල්ලා ගේ ගාවට එනවා බයික් එකේ. ඊට පස්සේ මං ඇහුවා දැන් මේ මංකෝ දැන් තොපි දැම්ම විනාශ වෙලානේ. තොපි අපායට යන්නේ නෑ. අපි කතා කරන්න විතරයි ගියේ කිව්වා. මං කෝ කතා කරන්න විතරයි කියන්නේ දැන් තොපි ස්කූලේ යනවා, පන්ති යනවා. ඒතර කොච්චරවත් මේ උඹලට කතා කරන්න පුළුවන්. එහෙම බෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. අම්මා හැම වෙලාවෙම එනවා ඉස්කෝලේට ගිහින් ඇරලාන්න, ඉස්කෝලෙන් ගෙන්නගෙන එන්න, පන්ති යන්න, පන්ති එන්න. කෙල්ලට කොල්ලෙක් එක්ක කතා කරන්න පුංචි වෙලාවක්වත් නැති වෙන විදිහට අම්මා ඈ රකිනවා. එහෙම රැකලාවත් කෙල්ලෙක් රකින්න බෑ. මම මේක හැම බණකම කිහි කියා යන්නේ. කෙල්ලෝ ගෙවල් වල ඉන්න අම්මලා ඉන්නව නම් නැගිටපල්ලා කන මතේ බුදියාගෙන ඉන්නේ නැතුව. අද කාලේ වෙච්ච දේවල්, අද කාලේ වෙච්ච දේවල් ඔක්කොම විපර්යාස පෙරලී පෙරලී යනවා මේක. ඉතින් ඒව කොහේ විසඳන්නේද? ඔය වචනයත් එක්ක කතා කරලා මං කිව්වා පින් පව් විශ්වාස කළොත් නම් හැදී. ඔක්කොටම වැරද්ද මේ මහයුන්. සිල් ගණ්ඩාවත් බණක් අහණ්ඩාවත් මුන්දලා එනවා කිහිල්ලේ පොට්ටනිය ගහගෙන. පොඩි උන්ට කියනවා ඊළඟ මාස විභාගෙනි බලලා පන්ති කිහිල්ල මහන්නේ කියනවා. පස්සේ ඉතින් වෙන්ට ඕන දේවල් ඔක්කොම උනාට පස්සේ ආබලාභ යසායස නින්දා ප්‍රශංසා වලින් යට වෙලා අශෘතවත් පෘතජ්ජනින් විදිහට ඉඳ සිද්ධ වෙනවා. කොල්ලෝ කතා වෙනවා මෙහෙමයි බං අද කාලේ කෙල්ලෝ කියලා. කොල්ලන්ට හිතෙනවා එහෙම තමයි අද කාලේ කෙල්ලෝ. ඒ වුණාට මගේ කෙල්ල නම් එහෙම නෑ. කෙල්ලන්ගේ හැම වැරද්දක්ම කතා වෙද්දී තරුණ ළමයිට හිතෙනවා මං යාළුවෙ ඉන්න කෙල්ල එහෙම නෑ කියලා. ඒතර තමන්ගේ කෙනා සුදනා. මං මේ අනිත්‍ය කියන්න හදන්නේ විවාහ වෙනවා. විවාහ වෙලා කාලයක් යනකොට කල්පනා කරනවා අනිත් ගෑනු හොඳයි අපේ ගිය හරි නෑ. හොඳට කල්පනා කරන්න බලන්න. ඔන්න කොල්ල ඔක්කොම ඔලුව හොල්ලන. හිතට හිතෙනවා. ඒතර අර ඉස්සරහා හිතපු එක පස්සේ වෙනස් වෙලා කියන්නේ. ඒතර යම් දවසක් එහෙම හිතනකොට ධර්මයේ තේරෙන කෙනෙකුට නම් හිතෙනවා මේවා වෙනස් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔන්න පොඩි ලෙඩක් හරි තරුණ කාලේ විවාහ වුණ ගමන් ලෙඩක් හැදුනොත් අනේ මැනිකේ ඔයා ලෙඩ වෙලාද කියලා ළඟ ඉන්නවා. වැඩෙට යන්නේ නැහැ. ඔලුව අතක ගා ඉන්නවා. අනේ මගේ ආයසත් අරන් ඔයා ජීවත් වෙන්න ඕන ඔයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා ළඟම ඉන්නවා. ඔයනම් කෑමත් තමන්ගේ අතින්ම හදනවා. අපි මැනිකේ ලෙඩ වෙලාන් කියලා. ඔයාට කරදරයක් වෙන්නේ නැහැ බය වෙන්න එපා කියලා දැන් තොඳුල් වචන කියලා අර කෙල්ල තවත් ලෙඩ වෙනවා. ඔන්න වයසට යනවා. වයසට ගියාට පස්සේ ආච්චි අම්මා ඉස්පිරිතාලේ යනවා. සීයා කියනවා පුතා ගිහිල්ලා බල්ලවරේ හොඳ යන්නේ අපිට අමාරුයි බං. ඊට වෙන කවුරු හරි පිටත් කරනවා. හොඳට බලන්න තරුණ කාලේ ළඟින් ඉන්න සියලු දෙනාට
යම් දවසක් එනවා. ඊට පස්සේ ලෙඩ වුණාට පස්සේ කියනවා නෑ ඔයා ලෙඩ වෙන්නේ නෑ, මොකක් හරි ඔයාට අසනීපයක්, අපි චෙක් කරමු කියලා. ඔන අහවල් පරීක්ෂණ මේ පරීක්ෂණය කියලා පොඩි ඔළුවේ කැක්කුමට ගොඩාක් වියදම් කළා පරීක්ෂණ කරනවා තරුණ කාලේ. ලෙඩ වයසට යනවා, ලෙඩ වෙනවා. වයසට ගියාම ඔහොම තමයි බං. එදාට එකම පරීක්ෂණේ එක. වයසට ගියාම ඔහොම තමයි ওই තෙල් බෙහෙත් ටිකක් ගා ගන්න. අනිත්‍ය වෙනස් වෙනවා. මං එක තරුණ පුතාලා ওই ප්‍රශ්න කියන් දෙනයි ෆෝන් වල තියෙන රෑ ඉල්ලි වෙනකල් මං මේ මැසේජ් ගහනවා කතා කරනවා. රෑ ඉල්ලි වෙනකල් ඔය බැඳපු ජෝඩුවක් බලන්න අවුරුදු 5ක් 10ක් යනකොට පැයක් එක ළඟ කතා කරගෙන ඉන්නව දැකලා තියෙනවද කියලා මොකක් හරි අහපම කියනවා. බලන්න ගෙවල් වල මංගී අම්මේ මෙහිම අනිත්‍යය, මෙහිම වෙනස් වීමක්. ඔන්න ඔය තමන්ගේ ජීවිතේම සිද්ධ වෙන්නේ වට තමයි අටලෝ දහම කියන්නේ. එතකොට අසෘතවත් පෘථජ්ජනයාට තියෙන දේ තමයි මේක වෙනස් වෙනවා කියලා හිතෙන්නේ.